Derana. Dream Star. Won't you follow me into the jungle? Official telecommunication partner. SLT Mobitel. Ekam ekasabendiyawa. Me rahase taru payana welawa. Obe aalindayata taru kendana welawa. Sumihiri gi nadin obe desawan purawana welawa. Sajiva prasangikatwayak samagin oba sangeethaya rasawindina welawa. යවනේ සිහින සබෑ කරන තාරකා පෙළහර දරන ඩ්‍රීම් ස්ටාර් දසවන ටෙලිවිෂන් යුග ප්‍රාප්තිය. පසුගිය සතියේ අපි අවසන් කළ වයිල්ඩ් කාඩ් වටයේ තරඟකරුවන් 14 දෙනෙක් සුදුසුකම් ලැබුවා. ඒ අතරින් වැඩිම මනාපයන් හිමි කරගෙන තරඟකාරයන් දෙදෙනෙක් වාසනාවන්ත වුණා නැවතත් සිහින තරඟයේ සමගින් සම්බන්ධ වෙන්න. ඒ අනුව අපි අද දවසේ ආරම්භ කරනවා අවසන් සුපිරි තරඟකරුවන් 20 දෙනාගේ වටය. අවසන් තරඟකරුවන් 20 දෙනාගේ වටේ සිටින පළමු කණ්ඩායම අද මේ වේදිකාවේ සජීව ලෙස ගීත ගායනා කරන්න සූදානම්. සුපුරුදු සිනහවෙන් මුව සරසාගෙන ඉන්නවද කියලා මට පොඩි සැකයක් තියෙනවා අද පේන්නේ. මම දන්නවා ආශිර්වාදාත්මක බැල්මක් අද ඇස්වල තියෙනවා අපේ මේ තාරුණ්‍ය වෙනුවෙන්. මම බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා අපේ ගෞරවනීය විනිසුරු මඩුල්ල කීර්ති පැස්කුවල් මහතා. Umara Singhamansha Mahatmiya, Nadika Guruge Mahatma, Samita Mudun Kotuwa Mahatmiya. Kowe man danno balagen innawa kiyala. Aibuan. Nivase sita ay apasthamaka sambandha wenawa. Bohoma aadarein gaurawen api ayawath sihipat karana me mohothe. E wage ma supurudu sangeetha rithmaya mena lasanta karyawa sampradhana shiksha. එසේනම් හඳුනාගනිමු අද මේ වේදිකාවේ ගීත ගායනා කරන අවසන් තරඟකරුවන් 20 දෙනා අතර සිටින පළමු කණ්ඩායම. අංක 1 සුපුන් මාධව, අංක 2 ඉසිදි අමරසිංහ, අංක 3 මලිත් හංසක, අංක 4 නිර්මාණී ශාලිත්‍ය, අංක 5 තුෂාන් කාවින්ද්‍ර, අංක 6 අංජලි මෙත්සරා, අංක 7 කාවින්ද ගිම්හාන, අංක 8 වෙනුසර වින්දන, අංක 9 පැතුම් විමලවීර, අංක 10 රජිත බානුක. මේ තරඟකාරී තාරුණ්‍ය තරඟය තුල ඉදිරියට රැගෙන යන්නේ ආදරණීය ගෞරවනීය ප්‍රේක්ෂක ඔබ. DDS හිස්තනක් තමන් කැමතිම තරඟකරුගේ අංකය සඳහන් කර 99.1 SMS කරන්න. SLT මොබිටෙල් ඇතුළු ඕනෑම ජංගම දුරකථන ජාලයක් මේ සඳහා භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා. මතක තබා ගන්න, එක ජාලයකින් SMS 5ක් පමණයි ඔබට එවන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ වගේම තමයි ගෞරවනීය විනිසුරු මඩුල්ලේ එක් සභිකයෙකුට මනාප දෙක බැගින් අද දවසේ ගෞරවනීය විනිසුරු මඩුල්ලට මනාප 6ක් හිමි වෙනවා. මේ තරඟකරුවන් අවසානයේ ලබා ගන්නා සමස්ත මනාප ප්‍රතිශතය 10%කින් වැඩි කරන්න ඒ එක් මනාපයකට හැකියාව ලැබෙනවා. ඉතාමත් පහසුවෙන් ඉතාමත් ලෙහෙසියෙන් Netflix app එක හරහා ඔබට මනාපයන් පළගිරීමේ හැකියාව තියෙනවා. අපි බලමු කොහොමද කියලා. රටේන් බටය උණුසුම් වන තරඟකාරී සජීව ප්‍රාසංගික ටෙලිවිෂන් අත්දැකීම. Derana Dream Star. ඔබේ ප්‍රියතම තරුව කිරුළ වෙත රැගෙන යන්න. ඒ වෙනුවෙන් මනාප පළකිරීමට ඔබ භාවිත කරන iPhone එකකින් හෝ Android දුරකථනයෙන් Netflix app එක download කර ඔබේම ගිණුමක් සාදා ගන්න. Netflix app එක open කර එහි ඇති vote button එක click කර ඔබේ දුරකථන අංකය හෝ email එක ඇතුළත් කරන්න. මීළඟට ඔබ කැමති මුරපදයක් සකසා ගන්න. එවිට ඔබේ දුරකථන අංකයට හෝ ඊමේල් ලිපිනයට ලැබෙන කෝඩ් එක ඇතුළත් කර ඔබේ ගිණුම එසැනින් සක්‍රිය කරගන්න. දැන් ඔබටත් දෙරණ රින් ස්ටාර් සජීව විකාශය අතරතුර ඔබේ ප්‍රියතම තරඟකරුවන් වෙනුවෙන් දිනකට වාර 5ක් සජීව මනාපය ප්‍රකාශ කළ හැකි. Dream Star live balanna, live vote karanna. Paramadhipathya obatai. ආදරණීය ගෞරවනීය ප්‍රේක්ෂක ඔබ බලාපොරොත්තුෙන් සිටිනවා මේ තරඟකාරී තාරුණ්‍ය වෙනුවෙන් ඔබේ මනාපය ලබා දෙන්න. එසේනම් ඇරඹෙනවා මෙතෙන් සිට මනාප ක්‍රියාන්විතය. Six, nine, eight, seven, six.
හරියටම වෙලාව රාත්‍රී 7:42. මෙතැන් සිට මේ තරඟකරුවන් සිළු දෙනාටම සජීව ලෙස ඔබට මනාපය පළ කිරීමේ හැකියාව තිබෙනවා. ගෞරවනීය විනිසුරු මඩුල්ල සූදානම් ඇති කියලා මම විශ්වාස කරනවා. රෙඩි තරඟකරුවන්? රෙඩි සංගීත කණ්ඩායම? රෙඩි. SMS අංක 1 යටතේ තරඟ වැදීමට බලාපොරොත්තු වෙන සිටියේ සුපුන් මාධව අපේ චූටි සර්. හැබැයි ඔහු අද තරඟ කරන්නේ නැහැ. කොරෝනා ආශ්‍රිතයෙක් වීම නිසා ඔහු නිවසේ සිට නිරෝධායනයට ලක් වෙනවා. ඒ නිසා අපි ඔහුවත් මේ මොහොතේ ආදරයෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා. හැබැයි ප්‍රේක්ෂක ඔබට අවස්ථාව තිබෙනවා ඔහු වෙනුවෙන් ඔබගේ මනාපය ලබා දෙන්න. ඒ වෙනුවෙන් ඔහු පෙර තරඟවල පෙර වටවල මේ වේදිකාවේ ඉදිරිපත් කරපු ගීත කිහිපයක් අපි මේ විදිහට ඔබ වෙතට ගෙනෙන්න සූදානම්. පළමුුව මෙලක්ත තුළ විජබා නිරිඳු රජ කළ විවා පඳිනා කල රබන් නිර්තේ ලකට වියමුල ඇඳුම් ඇඳ හඬ වෙන රබන් කියතේ පොළොවෙන් ඉඳන් අඩි 10ක් විතර උසන් ඇතේ අමුතු ඇඳුම් ඇඳ හඬ වෙන රබන් කියතේ පොළොවෙන් ඉඳන් අඩි 10ක් විතර උසන් ඇතේ මට මෙහෙම චූටි සර් ගායනා කරනකොට මට ඇත්තටම මතක් වුණා අපේ ඩ්‍රීම් ස්ටාර් අවසන් මහා තරඟයේට චූටි සර් ගායනා කරන විදිහ ගායකයා වනාහි යම් සමාජ භූමිකාවක් නඩත්තු කරන කෙනෙක් නෙවෙයි ඔහුට එන ඕනෑම පදරචනාවකට සාධාරණය කිරීමට ඔහු සමත් බව පෙන්විය යුතුයි. මම හිතන ඔබ ඒ කළා. දවසක් ඉඳා ඌ දික් කරගෙන කණු කොම්බක් හිටියා පණ නැති මැලවුණු ගතියෙන් හෙම්බක් ඌ කෑම කන්නේ නෑ පුරන්න යන්නේ නෑ නපුට වනන්නේ නෑ ලෙව කන්නේ නෑ හරි මැලෙඩක් කොල්ලට වැඩියෙන් බල්ලයි දැන් ගොරවන්නේ කොට මක්කටු ඕනෙද බලුදු ඕනෙද කස්ලපු ඕනෙද පපඩන් ඕනෙද උපවාසි ඔයා මේ ඉන්ඩස්ට්‍රී එකේ ඉහළෙම්ම වැබලෙන්න ඕනේ කියලා මම සාර්ථක ගායකයෙක් වෙන්න ඕනේ කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මොනියක්ද කියලා ලැබෙනවා මුල්ල නොකන බීද හොම්බෙන් යනවා බල්ලත් තොට දංවැලේ පාද කූඩුවේ පාද තරන්නේ පාද අහින්නේ පාද කියන්නේ නෑ විනිශ්චය මණ්ඩලයේ මම කැමති සුපුන් වෙනුවෙන් මේ වෙලාවේ වචනයක් කතා කරනවා නම් කීර්ති මහත්මයා ඔව් ඇත්තටම සුපුන් කියන්නේ මේ තරඟේ ඉන්නටම ඕන තරඟකරුවෙක් ඔහුගේ මේ අසනීප තත්ත්වය ගැන අපි ඔහුට මන් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන මේ අවස්ථාවේදී සුපුන් වෙනස්ම ආකාරයකට ඔහුගේ හැකියාව පෙන්නපු දක්ෂ තරඟකරුවෙක්. ඒ කියන්නේ ඔහු අයිකන් එකක්. එහෙම නැත්නම් ඔහු චරිතයක් බවට පත් වෙලා ඉන්නවා මේ තරඟයේ ඇතුලේ. ඉතින් ප්‍රේක්ෂකයන්ට ඔහු මතක තියෙනවා. ඒ නිසා ඔහු වෙනුවෙන්ම විශේෂයෙන්ම SMS වෙන පිරිසක් ඉන්නවා. ඔහු රසිකත්වයක් හදාගෙන තියෙනවා. ඉතින් ඔහුගේ දක්ෂතාවය නිසා තමයි ඔහුට ඒ තැන ලැබිලා තියෙන්නේ. මම මේ අවස්ථාවේ සුපුන්ට ජය ප්‍රාර්ථනා කරනවා ඉදිරිවටේට යන්න SMS බොහෝ සෙයින් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. DDS හිස්තනක් අංක 1 සඳහන් කර 99.1කට SMS කරන්න. ඒ හරහා ඔබට පුළුවන් සුපුන් මාධව චූටි සර් වෙනුවෙන් ඔබගේ මනාපය ලබා දෙන්න. මේ තමයි SMS number 2.
ඉසිලි තරගෙන් ඉවත් වෙච්ච දවස මතකද? එදා මම ගොඩක් දුක් වුණා. ඒ වගේම ඉසිලි ගිය සතියේ මේ වයිල්ඩ් කාඩ් වටේින් නැවත ඇතුළට ආවම මම ගොඩක් සතුටු වුණා. මොකද ඉසිලි වගේ දක්ෂ හැකියාවක් තියෙන තරඟකාරියක් මේ තරඟේ ඉන්නට ඕනේ කියන එක මම හැමදාමත් හිතපු දෙයක්. ඉතින් මට හරි සතුටුයි ඉසිලි නැවත මේ තරඟයට ඇතුළත් වෙලා ඔබගේ හැකියාව අපි ජනතාවට පෙන්වීම පිළිබඳව මේ ගීතය ඉතාමත් හොඳින් ඔබ ගායනා කළා. මේ ගීතේ මුල් ගීතේ නැති අලංකාර යොදා ගනිමින් ඔබගේ හැකියාව උපරිමයෙන්ම පෙන්වුවා. ඒ අලංකාර, ඒ ශ්‍රුතිය, එමත්නම් මේ ගීතේ තියෙන තාක්ෂණික දේවල් බොහෝම හොඳින් ඔබ අවබෝධයෙන් ගායනා කළා, විශ්වාසයෙන් ගායනා කළා. ඒක තමයි විශ්ව තියෙන්නට ඕනේ ගායන එක. ඉසිලි ඉතාමත් හොඳින් ඔබගේ ගීතේ මම රසවින්දා. මම ජය ප්‍රාර්ථනා කරනවා දුවට. මම ස්තුතියි සර්. කීර්තිමත් මහත්මයා 110 මනාපය ලබා දෙනවද? මම ලබා දෙනවා. ඕ වෙන කීර්ති මහත්මයා ලබා දෙනවා 110 මනාපය. ඉසිලි ගොඩක් සතුටුයි ඔබ මේ වේදිකාවේ අපව දකින්න. මමත් ගොඩක් දුක් වුණා ඔබ මේ තරඟෙන් ඉවත් වුණ දවසේ. නමුත් මං හරිම සතුටුයි අද ඔබ දකින්න. මට මතක් වුණා ඔබ මේ තරඟේ මුල් වටවලදී මම ඔයාට කියපු දේවල් කිහිපයක් පිළිබඳව. බිම බලාගෙන ගීත ගායනා කරන්න එපා, කොණ්ඩෙන් ඔළුව වහන්න එපා, කොන්ෆිඩෙන්ස් ඇතුව ගායනා කරන්න කියලා, සහ එදත් අදත් අතර වෙනස ගත්තාම සමවන්න. එදත් අදත් අතර වෙනස ගත්තාම ලොකු වෙනසක් මට අද පේනවා. ආත්ම විශ්වාසයක් ඇතුව ඔබ ගීතය ඉදිරිපත් කරා. ඉතාමත්ම ලස්සනට වේදිකාව භාවිතා කරා, බෑන්ඩ් එකත් එක්ක ඉන්ටරැක්ට් කරා. මම ගොඩක් ආඩම්බර වෙනවා ඔබේ මේ ග්‍රෝත් එක පිළිබඳව. ඉතාමත්ම හොඳ ගායනයක් කියලා මම විශ්වාස කරනවා. ඔව්, මම ඉසිඳීට මගේ 110 මනාපය ලබා දෙනවා. ඔව්, මෙන්න උමා මහත්මිය ලබා දෙනවා 110 මනාපය. ඔව් ඉසිඳි, මා හිතනවා ඉතාමත් තරඟකාරී තෝරා ගැනීමක්. ඔබ ගීතේ අලංකාර ආදී හොඳින් ගායනා කළා, ඉතාම හොඳින් ගායනා කළා, සහ තව ගීතේ වර නැගුවා. අපි කියන එක්ස්ට්‍රෙම්පරයිසේෂන්, නැත්නම් ගීතේ එකෙනෙහි වර නගනවා, එකෙනෙහි තවත් කොටස් එකතු කරනවා. ඉතින් මා හිතනවා ඉතාම හොඳ තරඟකාරී ගැයුමක්. යම් තැනක දෙකක මා හිතනවා ඒකේ තියෙන සංකීර්ණත්වය නිසාම හරියට පතිත නොවෙච්ච තැන තිබුණා. හැබැයි මා හිතනවා අතිශය තරඟකාරී, අතිශය හොඳින් ගීතය හඳුනාගෙන තිබුණා. ඔබට ශුභ පතනවා, ඉතාම හොඳ ගැයුමක්. අධිකමත්ම 110 මනාපය. අද නොවේ, අද නොවේ. හොඳ, අපි බලමු ප්‍රේක්ෂක ඔබ ලබා දුන්නු මනාපයන් එක්ක මනාප සටහන නිර්මාණය වෙලා තිබෙන ආකාරය. සුපුන් මාධව පෙරමුණේ මනාප 3136ක් ලබාගෙන, පැතුම් ඉන්නව දෙවන ස්ථානයේ මනාප 2601ක් ලබාගෙන, ඉසිදි ඔබ ඉන්නවා 6 වන ස්ථානයේ මනාප 2267ක් ලබාගෙන. ඉසිදිය වයිල්ඩ් කාඩ් වටේන් නැවතත් තරඟයට එකතු වුණා. විශේෂත්වය තමයි තරඟයට එකතු වෙලා පළවෙනි දවසේම අපේ ගෞරවනීය විනිසුරු මඩුල්ලේ ප්‍රසාද මනාප දෙකක් හිමි කරගන්න ඔබට අවස්ථාව ලැබෙනවා. මොකද හිතන්නේ? ගොඩක් සතුටුයි. ගොඩක් සතුටුයි. ඉදිරියේදී තරඟය තියුණු වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා ඔබෙන් තව තව දේවල්. ඔබ ස්තුතියි ඔබට. අපි සිටින්නේ අවසන් සුපිරි තරඟකරුවන් 20 දෙනාගේ වටේ. ප්‍රේක්ෂක ඔබට අවකාශය තිබෙනවා මේ තාරුණ්‍ය ඉදිරියට රැගෙන යන්න. SLT මොබිටෙල් ඇතුළු ඕනෑම ජංගම දුරකථන ජාලයක් මේ සඳහා භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි D-Flix app එක කරා ඉතාමත් පහසුවෙන් ඔබේ මනාපයන් ලබා දෙන්න පුළුවන්. එමනම් අපි ආරාධනා කරමු ඊළඟ තාරුණ්‍යට වේදිකාවට. SMS number 3. ಸುಮೋ ಮೇ ಕುಲು ದೇ ದುನು ತರು
පංචේතනා ආශාවින් මනමුතු කරද්දි රැපිපිලා කළු රෝස මලක් චන්ද්‍ර මඩුල්ලෙන් සඳ රැස් ගලන නිසංසලේ ලොව නිදහස් sarandi rapipila kalu rosa malak chandra madullin sandaras galana nisansale lovanida hasuti me kulu de dunu taru dek gannata rapipila kalu rosa malak chandra madul සඳරැස් ගලනා නිසංසලේ ලොව නිදහස් මුතේ මේ කුළු දෙදුණු තරු දැක ගන්නට රැපිපිලා කළු රෝස මලක් මලිත් මලිත් ඉතාමත්ම ආදරය කරන කටහඬක් ඔබට තියෙන්නේ මේ තරඟේ මම ගොඩාක් ආදරය කරන චරිතයක් ඉතාමත්ම ලස්සන ඉදිරිපත් කිරීමක් මේ කම්පිටිෂන් එක ගත්තහම ඔබේ තිබ්බා උස් පහත් වී මේ කම්පිටිෂන් එකේ හොඳ දවස් තිබ්බා නරක දවස් ටිකක් තිබ්බා අද පර්ෆෝමන්ස් එක ගත්තනම් ඔබ ඉතාමත්ම ලස්සන ගායනා කරා නමුත් තරඟේ තව තව ටික ටික කම්පිටිටිව් වෙනවා එතනදී මම වාගෙන් දැන් බලාපොරොත්තු වෙන්නේ මේ දේ වට කරන්න පුළුවන් එතරින් එහාට තව මොකද්ද වට දෙන්න පුළුවන් අපිට කියන දේ නමුත් මගේ හදවත හැම වෙලාවෙම ඔයා ගායනා කරන හැම වෙලාවෙම ඔයාට තමයි තියෙන්නේ you have a beautiful voice අහන් ඉන්න පුළුවන් කටහඬක් beautiful performance මම ඔයාගේ ඉල්ලා හිටිනවා තව ඔයාගේ දැකලා නැති පැත්තක් මම ඔයාගේ ආදරෙන් ඉල්ලා හිටිනවා that was a good performance බලන් ඉන්න කටහඬ මම ආදරෙන් ඉල්ලා හිටිනවා මලීට වෝට් කරන්න කියලා මම මාත්‍රි 10000 මනාපය අද නොවේ යෝදෝ වා ඉතාම සූක්ෂම ලෙස හැම ස්වරයක් මතනම ගියා. ඒ ස්වරවලට නොරිද්දා මේ යෝදයා ගයන්නේ. මම හිතනවා ඒ රිද්දවීම ඔබ ගන්නෙ කකුලට. ඉනිසම තමයි පණිමින් ගයන්නේ. يعني එක හුස්ම ප්‍රාන්තරයකදී ඔබ කකුල උස්සලා තියනවා. ඒ කරන්නේ ඒ ඒන ඒ ස්වරවල තිබෙන සියුම් භාවය ගේන්නට අවශ්‍ය වුණාම ඒක වෙන කොහෙන් හරි පිට කරන්න. මට මතකයි අපේ හිටපු සැක්සෆෝන් වාද සහ ෆ්ලූට්ස් වාද ශිල්පියා අපේ දැන් සමාහිත තෙරුන් වහන්සේ අපේ මේ විශ්වපර්ණයාප මා වතාවක් කියලා දෙනවා ඔහු සැක්සෆෝනේ සහ බටනලා වාදනය කරද්දිත් ඒ ස්වර ලස්සන කිරීම උදෙසා ඒ ස්වරවල තියෙන සියුම් භාවය මතු කිරීම උදෙසා ඒ ස්වරවල තිබෙන සියලුම නරක කොටස් ඔහු ඇස්වලිනුයි ඔහුගේ මූණිනුයි එළියට දානවා මලිත් ඒ ස්වරවල ඒ කොටස් දාන්නේ කකුලෙන් එළියට මා කිව්වේ ඉතාම සූක්ෂම ලෙස ගැයුවා ඉතාම අනර්ග ලෙස ගැයුවා අතිස්තරම් අධික මහත්ම 10000 මනාපය අනිවාර්යයෙන්ම ලබා දෙනවා මම අධික මහත්ම ලබා දෙනවා 10000 මනාපය මිහිරි ගායනයක් හැඟීම්බර ගායනයක් කියලා කියන්නේ මෙන්න මේ ගායනයට තමයි එතකොට මේ මට මතකයි මලිත් මේට කලින් වතාවේ ගීත ගායනා කරනකොට අපේ විනිශ්චය මණ්ඩලයේ පුදුමයට පත් කරන ගායනයක් ඉදිරිපත් කරා. ඒ පුදුමය හැමදාම තියෙන්න ඕනේ. හැමදාම තියෙන්න ඕනේ. එන්න එන්න එක වැඩි කරගන්න ඕනේ. ඔබගේ ගායනේ මිහිරි. ඒ වගේම ඔබගේ ගායනය අර හැඟීම් දනවන ඉතාමත් ඒ ස්වර ගායනේ මේ සියල්ලක් අංග සම්පූර්ණයි. හැබැයි උමාර කිව්ව දෙයට මම එකඟ වෙනවා. තරඟකාරීත්වය කියලා කියන එක දැන් මේ අවස්ථාවේදී වඩාත්
සැලකිලිමත් විය යුතු කාරණාවක්. මොකද අනිත් තරඟකරුවනුත් බලන්නේ තමන්ට කරන්න පුළුවන් උපරිම දේ කරන්න. හෙට නෙවෙයි අද කළ යුතුයි. එම පුතාට සුභ පතනවා ජය ප්‍රාර්ථනා කරනවා ඉදිරියට යන වාසනාව ලැබෙන්නේ. කීර්ති මහත්ම 10000 මනාපය. අද නෙවෙයි. එසේනම් අපි බලමු ප්‍රේක්ෂක ඔබ ලබා දුන්නු මනාපයන් එක්ක මනාප සටහන නිර්මාණය වෙලා තිබෙන විදිය. ඉසිඳි පෙරමුණේ මනාප 5357ක් ලබාගෙන සුපුන් ඉන්නවා දෙවන ස්ථානයේ මනාප 4956ක් ලබාගෙන මෙන්න මලිත් ඔබ තුන්වන ස්ථානයේ මනාප 4525ක් ලබාගෙන මලිත් බොහොම ස්තුතියි. ප්‍රේක්ෂක ඔබ හැකි ඉක්මනින් ඔබගේ මනාපයන් ලබා දෙන්න මේ තාරුණ්‍ය වෙනුවෙන් තරංගය තුල මේ තාරුණ්‍ය ඉදිරියට රැගෙන යාමේ වගකීම තිබෙන්නේ ආදරණීය ප්‍රේක්ෂක ඔබට. අපි මේ ගීතයට කලින් ගීතයත් අපි ඇසුවා අමරසිරි පීරිස් මහත්මයාගේ ගීතයක්. මේ ගීතයත් අමරසිරි පීරිස් මහත්මයාගේ ගීතයක්. බලන්න මේ තාරුණ්‍ය තෝරා ගන්නා ගීත ඩ්‍රීම් ස්ටාර් වේදිකාව තුල. මේ තමයි ඩ්‍රීම් ස්ටාර්. මේ යවුනේ සිහින සභාව කරන තාරකා පෙළහර දෙන ඩ්‍රීම් ස්ටාර් දසවන ටෙලිවිෂන් යුග ප්‍රාප්තිය. Derana Dream Star Dasavana Television Yuga Praptiya Chitrapataya Adara Hasuna 1986 December 13 වනදා තමයි මේ චිත්‍රපටය තිරගත වෙන්නේ. HD ප්‍රේමරත්නයන් තිර රචනා කොට එතුමන් විසින්ම අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටයක්. ජ්‍යෙෂ්ඨ රංගදර රවීන්ද්‍ර රන්දනී මහතා, ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී වසන්ත චතුරාණි මහත්මිය, ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී ට්‍රිලිෂියා ගුණවර්ධන මහත්මිය සමගින් එදා මෙදා තුර සිංහල සිනමාවේ බිහි වූ විශිෂ්ටතම චරිතාංග රංගන ශිල්පියා ජෝ අබේ වික්‍රම මහත්මා මේ චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වය ලබා දෙනවා. එසේනම් අපි අහමු ආදර හසුන චිත්‍රපටයේ ලස්සන ගීතයක්. SMS number 4.
නිර්මාණ. ඔව්. මේ ගීතය මම හිතනවා ඉතාම හොඳට ඔබ ග්‍රහණය කොටගෙන තිබෙනවා. ගීතය හොඳට ඔබේ කියන්නේ මේ විශ්ව දැන් ඔබත් මේ 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 චිත්‍රපට යන પરම්පරාවේ ඒ තරුණෙක් නෙවෙනේ. නමුත් ඔබත් මේ සියලුම දත්තාදිය ඔබ හරියට එතන ඒක ඒ යුගයේ එවකට තරුණෙක් වගේ ඒ ඔක්කොම ග්‍රහණය කොටගෙන තිබෙන මේ තරුණියත් ඒ වගේ මේ ගීතයේ තිබෙන සියලුම ලක්ෂණ ටික ග්‍රහණය කොටගෙන තිබෙනවා අර වෙලා කියන තැන විතරක් ඔබ ඒ වෙන පතේ කොස්සේ ගිහිල්ලා තනුව මදක් වෙනස් කරලා ගානා කරන ඉතාම ලස්සනට මා හිතනවා මේ ඉතාම හොඳ ගැයීමක් මා හිතනවා මේ 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 ගීතය ට කැමති බොහෝ දෙනෙක් මා හිතනවා ඔබේ ඔබට ඔබේ ඉදිරි ගමනට ඔවුන්ගේ සහයෝගය දෙයි කියා. ඉතාම හොඳ ගැයීමක් නිර්මාණය ඔබට ශුභ පතනවා. ඉතාම හොඳයි. සියදායි මනාපය අධික මහත්මා. අද නොවේ තරම. අද නොවේ. නිර්මාණයේ මේ සමහර ගීත තියෙනවා අපි ප්‍රිය කරන්නේ ඒ ගායකයා හෝ ගායිකාවගේ කටහඬට. සමහර වෙලාවට ඒකේ තියෙන පදමාලාවට. සමහර අවස්ථාවෙදී ඒකේ තියෙන තනුවට. මේ ගීතය විශේෂත්වයක් වෙන්නේ මේ ගීතේ තියෙන තනුව. මං හිතනවා ඔබ ඉතාමත් මිහිරි ලෙස මේ ගීතය ගායනා කර මේ ගීතේ තියෙන සියලුම ස්වරස්ථාන පිළිබඳව හොඳ අවබෝධයකින් ඔබ ගායනා කර ඒ වගේම අලංකාර ඉතාමත් හොඳට ගත්තා මිහිරි ලෙස ගායනා කර ඔබේ කටහඬත් හරිම මිහිරි නිර්මාණි. එකම තැන් තැන් දෙකක විතර පුංචි ස්වරයක් එහාට මෙහාට වුණා. ඒකට කමක් නැහැ. මේක සජීවී ගායනයක්නේ. ඉතින් ඔබට මං හිතනවා ප්‍රේක්ෂකයන්ගේ බොහෝ ආදරය දිනාගෙන SMS වැඩිපුර ලැබේවි කියලා මම විශ්වාස කරනවා. දුවට මම ජය ප්‍රාර්ථනා කරනවා ඉදිරියට. සියදායි මනාපය. අද නොවේ දුව. බොහොම ස්තුතියි. නිර්මාණි. මම හරිම ආසයි ඔයා මේ වේදිකාවට එනකොට බලන්න වගේ පර්ෆෝමන්ස් එක. හරිම ලස්සනට very graceful ඔයා perform කරනවා. බලන් ඉන්න හරිම කැමති මම. ඉතාමත්ම හැඟීම් බර ගායනයක්. පැහැදිලි ගායනක් ගායනයක් මම විශ්වාස කරන විදිහට ඔබ ගායනා කරලා තියෙන රවුන්ඩ්ස් වල වලත් එක්ක අපි කම්පෙයා කරලා ගත්තොත් මේක වෙන්න පුළුවන් මට මතක හිටින ඔබේ ගායනය. I think overall මේ කම්පිටිෂන් එකේ ඉතාමත්ම ලස්සනට පැහැදිලි ගායනයක් අපිට ඉදිරිපත් කරා. Job well done. Thank you so much. සියදායි මනාපේ. Not today. Not today. නිර්මාණි අධික මහත්තයා මේ මේ ගීතයේ කීර්ති මහත්තයා මේ විෂුවල් එකේ මේක හරිය අපූර්ව අවස්ථාවක් නිර්මාණි බලලා තියනවද? ඔව් මේක වසන්ති මහත්මියගේ රවීන්ද්‍ර මහත්මයේ කසාද බැඳලා. එතන තියෙනවා හරිය අමුතු තැනක් රවීන්ද්‍ර මහත්තයාට වඳිනවා වසන්ති මහත්මිය. එතකොට HD ප්‍රේමරාත් මහත්මයා හරිය සූක්ෂම විදිහට සමීප රූප රාමුවක් අරගෙන යනවා වසන්ති මහත්මියගේ මූණට. එතන තියෙනවා ස්වාමි භක්තිය මූණ පුරාම. මම කියන්න උත්සාහ කළේ කීර්ති මහත්තයා අපේ පැරණි රංගන ශිල්පිනියන් අදත් ඒ වගේ අය ඉන්නවා. ශිල්පීන් රූප රාමුවට ඇවිල්ලා ගියත් ඇති. අය රඟපාන්න ඕනේ නැහැ. ඒ තරම් අති දක්ෂයි. ඉතින් ඔවුන් නිර්මාණය කරලා දුන්නු ග්‍රවුන්ඩ් එකේ තමයි අපිත් මේ මැච් එක ගහගෙන යන්නේ. අපි බලමු ප්‍රේක්ෂක ඔබ ලබා දුන්නු මනාපයන් එක්ක මනාප සටහන. ඉසිදි පෙරමුණේ මනාප 8100ක් ලබාගෙන සුපුන් ඉන්නවා දෙවන ස්ථානයේ මනාප 7580ක් ලබාගෙන නිර්මාණි ඔබ හතරවන ස්ථානයේ මනාප 6488ක් ලබාගෙන අද 6000 කාණ්ඩේ මනාප 3 දෙනෙක් ලබාගෙන තිබෙනවා. ඉතාමත් තියුණු තරගයක් තිබෙනවා නිර්මාණි බොහොම ස්තුතියි. අද තරගයේ ඉතාමත් තියුණුයි. ප්‍රේක්ෂක ඔබටත් එය මැනවින් වැටහෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා. හැකි ඉක්මනින් ඔබගේ මනාපයන් ලබා දෙන මේ ආදරණීය තාරුණ්‍ය වෙනුවෙන් SMS number 5
බලටින විට තවමත් ඔබගේ සුවඳ දැනීමට සීනෙන් ඔබේ රුව දැක් ගන්නටවත් වරන් ලැබෙයිද මට ඔබේ ලස්සන ඇස් දෙක වෙන කෙකුහට ලැබි වෙන්න එපා ඒ වීදු ඒ වීදු ඒ වීදු මාගේ මයිතන ඔබ මේ වේදිකාව පොඩ්ඩක් වෙනස් තැනකට ගෙනාවා කියලා. ඒ කියන්නේ මේ තුෂාන්ට හැකියාව තියෙන ප්‍රසංග වේදිකාවක් ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනාගෙන තමන්ට අවනත කරගන්න දක්ෂතාවයක් තියෙන බව පේනවා. ඔබ කවදරි දවසක වේදිකාවට ගියාම ඒක කරાવી 100%ක් මට ඒ පිළිබඳව විශ්වාසයක් තියෙනවා. තුෂාන්ගේ ප්‍රබල කටහඬක් තියෙනවා. ඒ වගේම ඔබ ගායනා කරන ගීත විශ්වාසයෙන් ගායනා කරනවා. ඒක හරිම වැදගත්. ඒ වගේම තමන් දන්නවා මේ කරන්නේ මොකද්ද කියලා. තමන්ගේ අංග චලනය, ගායනයේ ගන්න ස්වරස්ථාන මේ සියල්ලක් ඔබ දැනුමක් ඇතුව කරන බව පැහැදිලිවම පේනවා පුතා. ඉතින් මේක තමයි ගායනයක තිබිය යුත්තේ ඉදිරියට යන තරඟකරුවෙක් හැටියට. ඒ වගේම ඔබගේ වෙනස් ආරයේ ගීත තෝරා ගැනීම ඉතාමත් වැදගත් මේ වගේ තරඟයකදී. මොකද එකම ආරයකට යනවට වඩා වෙනස් පාරක ගමන් කරාම ඔබ වෙනුවෙන් ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වෙනවා. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. මම පුතාට සුභ පතනවා, ජය පතනවා, ඉදිරියට යන වාසනාව ලැබෙන්න. බොහොම ස්තුතියි. 10000 මනාපය කීර්ති මහත්මයා. අද නොවේ. අද නොවේ. තුෂාන් අපේ රොකෆෙලාට අද මොකද උනේ? අර නිකන් අර එක්කෙනාට අද මොකද උනේ? ශීලව මතක් කළාද? ශීලව මතක් කළා, කකුලුත් මෙහෙ පොඩට පිස්සුනා. දැකපු නැති ශීලගේ අමුතුම ෂේප් පෙන්නුව අත්වලින් එනම පැත්තක් දැක්කාද තුෂාන් වගේ පර්ෆෝමන්ස් එකෙන්? බට් එක මාර රිෆ්‍රෙෂින්. මොකද අපි හැමදාම වගේ බලාපොරොත්තු වෙන්නේ එකම දෙයක්. නමුත් අද ඔබ වෙනස් දෙයක් කරා. ඒක මම ගොඩක් අගය කරනවා. සහ ඔබේ මේ ඉම්ප්‍රූව්මන්ට් එක, ඔයාගේ ග්‍රෝත් එක ගැන කතා කරාම පටන් ගත්ත දවසේ ඉඳලා අදට මම ගොඩක් ආඩම්බර වෙන ඔබ ගැන. වෙනස්ම පැත්තක්, වෙනම දෙයක් හැම වෙලාවෙම මේ වේදිකාවට ගේන ඔබ උත්සාහ කරන තරඟකරුවෙක්. ගොඩක් මාව ඔයාගේ පර්ෆෝමන්ස් එකෙන් මාව ඔයාගේ පැත්තට අද්දගත්තේ අර සස්ටේන් කරපු නෝට් එකෙන්. එක හුස්මෙන් ඔයා හල්ලන් හිටපු එක මම ගොඩක් අගය කරනවා. That was a good performance. Thank you. Sir dahai manape. Not today. Tushan hatra oba mehema dakala thibune naha api dakala thibune rock guy ek hatiyata Rockefeller ne rock guy ek hatiyata api dakala thibune namuth ma hituna me geete oba ida nidahas shili lesa gayana kala obe e narthana yanna hadiya api denna tikak e gena bala ganimin rasawinda ඔබේ තියෙන මං හිතන ඔබ වෙනස් දස්සල ගීත ගයනවට වඩා ඔබ ඉතාම නිදහස් හිනා වෙනව පවා හිනා පවා වෙනවා හිතනවා මේ වගේ සැඟවුණු චරිත ලක්ෂණ ගොඩක් ඔබේ ඇති ඔබේ මිත්‍රයන් එකඟ වෙනවා එකඟ වෙනවා මා හිතනවා ඔබ සමස්ත හරු බස්සක් නැත්තම් පැකේජයක් විය හැකි අප නොදන්න දෑ ඔබ තුළ තිබිය හැකි කියලා මාත් හිතනවා මං කැමති ඔබේ අර නර්තනයට ආදිය සහ ඔබේ ඇත්තටම අර ඔබ බොහොම ස්තුතියි කියලා කිව්ව විදිහට මා ඉතාම ගැද මම හිතනවා මේ රේඩියෝ වලට ඉතාම උචිත කටහඬක් ඔබට තිබෙනවා රේඩියෝ වලට සහ ඒක පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න මා හිතනවා ගායනාවත් ඔබ යන විදිහට යන්න ඔන්න අධික මාත්මය දැන් ඔය වගේ දේවල් ඇහෙනකොට සමහර විට FM දෙරණ පැත්තේ ඉදිරියේදී ඉන්නත් පුළුවන් ඉතින් කියන්න බෑ ඒවා අනේකයි ඉතින් මා හිතන මේ සැඟවුණු දක්ෂතාවන් බොහොමයක් මේ තරුණයා තුල තිබෙනවා
හෙට වෙනකොට අපිට ජන කවියක් අහන්නත් ලැබෙයිද දන්නේ නැහැ ඔබෙන්. ඈ ඔබට සුබ පතනවා. මා හිතනවා තුෂාන් ඔබ ප්‍රේක්ෂාගාරයට උචිත ලෙස උන්ගේ අවධානය දිනා ගන්නට හැකි ලෙස සංගීත සමග යුතුල මේ ගීත ගායනා කළ පුරුෂ ප්‍රවේතම. ස්තුතියි. 10 මනාප වෙන අධික මාත්මා. අද නොවේ තරම. අද නොවේ. අසන්ත ශික්ෂා ගොඩක් ස්තුතියි මේ පැහැදිලි සංගීතයට. අපි බලමු ප්‍රේක්ෂක ඔබ ලබා දුන්නු මනාපයන් එක්ක මනාප සටහන. මලිත් පෙරමුණේ මනාප 12,776යි. ඉසිදින්නා දෙවන ස්ථානයේ මනාප 11,961යි. තුෂානිනා හතරවන ස්ථානයේ මනාප 10,760ක් ලබාගෙන ළඟ ඉතාමත් මේ තියුණු තරඟයක් වෙනදා 12,000 11,000 10,000 10,000 10,000 අද පළවෙනි මනාප තරංකරුවන් 5 දෙනා අතර අතිශය තරඟයක් මනාප වෙනුවෙන් බොහොම ස්තුතියි. තිදෙනාටම ගොඩක් ස්තුතියි. ප්‍රේක්ෂක ඔබට අවස්ථාව තිබෙනවා ඔබගේ මනාපයන් ඉතාමත් ඉක්මනින් ලබා දෙන්න. බලන්න මේ මනාප සටහන අද ඉතාමත් තියුණු තරඟයක් පැවැත්වෙන නිසා ඔබ කැමැතිම තරඟ කරුට හැකි ඉක්මනින් ඔබගේ මනාපයන් ලබා දෙන්න SL team ඔබට ලැබතුළු ඕනෑම ජංගම දුරකථන ජාලයක් මේ සඳහා භාවිත කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි D-Flix app එක හරහා ඉතාමත් පහසුවෙන් ඔබේ මනාපයන් ලබා දෙන්න පුළුවන්. මෙතන Dream Star දසවන ටෙලිවිෂන් යුග ප්‍රාප්තිය. දසවන ටෙලිවිෂන් යුග ප්‍රාප්තිය ප්‍රේක්ෂක ඔබට අවස්ථාව තිබෙනවා මේ තරඟකරුවන් සීලු දෙනාටම සජීව ලෙස ඔබගේ මනාපයන් ලබා දෙන්න. මොකද කියන්නේ අපි මාමවයි බෑනවයි වේදිකාවට ගේමුද නැත්නම් ඒ දෙන්නව චුට්ටක් පැත්තකට කරලා අපි දුවව වේදිකාවට ගේමුද? මොකද කරන්නේ? මේ SMS number 6 මගේ රත්තරන් හෙලේනා
Anjali, ඔයාගේ වෙනස්ම පැත්තක් අද මේ performance එකෙන් දැක්කා. මං හිතනවා ඔබ මේ තරඟයේ ඉදිරියෙන්ම සිටින තරඟකාරිනියක්. මගේ හදවතින්ම මං ඔබට සුබ පතනවා. ඔබ මේ ඔබේ මේ ගමන ඔබේ first single එක ඔබේ පළවෙනි සින්දුව අහනකන් මට ඉවසිල්ලක් නැහැ. All the best. සියර් දහය මනාපය දෙන්න ඕනේ දෙන්න ඕනේ මෙන්න ලබා දෙනවා සියර් දහය මනාපය අංජලි මං හිතනවා ඔබ ඉතාම හොඳට මේ ගායන පිටිපස්සේ තිබෙන ජනනාද රටාවන් මේක නැවත පෙන්නුව අපිට මම හිතනවා රෝහණ බද්දගේ සූරීන් කියලා කියන්නේ ලංකාවේ ජන සංගීත මූල ජනප්‍රිය සංගීතයේ පියා කියලා කියන්නත් පුළුවන් මාම කියලා කියන්නත් පුළුවන් නේද? ඔහු තමයි එහි නිර්මාතෘ කියලා මට හිතෙනවා. මොකද ඊට කලින් තිබුණු ජන සංගීතය සම්බන්ධ මැදිහත් වීම හුදු පර්යේෂණ. නමුත් රෝණ බද්දගේ සූරින් එය ජනප්‍රිය සංගීතයට ගේනවා. ඉතින් මා හිතනවා ඔහු සිහි කළ යුතු මේ වෙලාවේ. ඉතින් ඔහු ගොඩක් විට කියන්නේ ඔහුගේ ගීත තුළ තිබෙන ජන නාද රටාවන් මේවයි කියලා ඔහුට එහෙම එක අදහසක් එන්නේ නැහැ. නමුත් සමස්තයක් ඇත්තේ ජන නාද රටාවල එකතුවක්. නැත්තම් ඔහු කියන්නේ එහි සමස්තයක් තමයි මේ එන්නේ කියලා. නමුත් අංජලි ඒ ගායනාවේ තිබෙන තනුවේ තිබෙන ස්වරයන් හරියට බලලා ඊට අදාළ ගායනාවන් ඊට සම්බන්ධ කරගෙන තිබුණා. මම හිතනවා ඉතාම හොඳ ගැයුමක්. මට හිතනවා ඔබට ජනතාවගේ ප්‍රසාදයක් ඉතාම හොඳට ලැබේවි. සහ සංගීතයත් එක්ක ඉතාම හොඳින් බද්ධ වෙලා තිබුණා. අර බේස් ගිතාරුවට මම ඉතාම කැමති. බේස් ගිතාරු නාදය. ඉතින් ලසන්ත සාපේ සගෙයි. ඔබට සුබපතන අංජලි. ඉතාම හොඳ ගැයුමක්. සියර් දහය මනාපය. මා හිතනවා ඔබට ජනතා මනාපීට වඩා තිබෙනවා. බොහොම ස්තුතියි. අංජලි. අංජලිගේ කටහඬේ වෙනම පැත්තක් තමයි අද මේ පෙන්වුවේ මේ ගීතෙන්. මෙවැනි මේ ජන ගී ආරයට ගෑන ගීයකදී තිබිය යුතු කටහඬ අංජලි හොඳට හඳුනාගෙන ගායනා කළා. ඒ වගේම ඒ කටහඬ තුළද තිබුණු ප්‍රබලත්වය නැත්තම් ඒ ජවය හිතා ගන්න බැරි තරම් වෙනදට ওই හඬ තිබුණෙත් නැහැ අංජලි. අංජලි ඉතාම දක්ෂ තරඟකාරියක්. මේ තරඟේ මුදුන් පෙත්තටම යන්න ඕනේ කියන තමයි මගේ ප්‍රාර්ථනාව. මං අංජලීට ගොඩක් ආදරේ, ගොඩක් කැමති ඔබගේ ගායනයට මං හැමදාම ප්‍රිය කරනවා. ජය ප්‍රාර්ථනා කරනවා. නොදී කොහොමද විශ්ව මේ තරම් හොඳ ගායනක් කරාම? වෙන්න ලබා දෙනවා 110 මනාපය කීර්ති මහත්මයා. විනිශ්ච මණ්ඩලයේ සභිකයින් දෙදෙනෙකුගේ ප්‍රසාද මනාප හිමි වෙනවා ඇයට. අපේ මහාචාර්යතුමාගේ ගීත ගායනා කර කර ඉඳලා අංජලිය අද එකපාරටම අපේ බන්දුල විජේවීරයන් රෝහණ බද්දගේ ශූරින් අපි දෙදෙනාම ඉතාමත් ගෞරවයෙන් මේ මොහොතේ සිහිපත් කරනවා. අරගෙන ආව වෙනස්ම පෙරලියක් හරලියට අරගෙන ආවා නේද? අපි බලමු මනාප සටහන. මලිත් හංසක පෙරමුණේ මනාප 19819යි. සුෂාන් දෙවන ස්ථානයේ මනාප 19630යි. ඉසිදීන්නවා තුන්වන ස්ථානයේ මනාප 18476. මෙන්න අංජලි හතරවන ස්ථානයේ මනාප 17453යි. බොහොම ස්තුතියි. ඔබට බොහොම ස්තුතියි. තරගය ඉතාමත් තියුණුයි. අද දවසේ ජය පරාජය තීරණය කරන්නේ ආදරණීය ගෞරවනීය ප්‍රේක්ෂක ඔබනි. ඔබ ඒ නිසා ඔබගේ මනාපයන් හැකි ඉක්මනින් මේ ආදරණීය තාරුණ්‍ය වෙත ලබා දෙන්න. හදවත රත්තරන් ජෝතිපාල මහත්මයාගේ ගීතයක් මේ වෙලාවේ අහන්න තිබුණොත් කුමාරා මහත්මිය හොඳයි. SMS number 7.
කාවින්ද කාවින්ද දැන් මේ මුල් ගීතයේ තිබෙන තනුව වර්ධනය කරලා ඒකේ වෙන අලංකාරයකතු කරලා ඒක සූක්ෂම අලංකාර බොහොමයක් එකතු කරලා ඔබ මේ ගීතය වර්ණගනවා මේ ගීතය වර්ණ ගන්නවා ඔබේ හැකියාව මේ ගීතය තුළින් තව හොඳට පේනවා හැබැයි යම් තැනක දෙකක යම් අදිශෘති භාවයක් තුන ශෘතියට වඩා ඔබෙන් යාමක් සහ ඉතා සමහර තැන්වල ඉතාම හොඳ අලංකාර යෙදුවා ඉතා කුඩා මාත්‍රා කෙටි මාත්‍රාවල අලංකාර මම හිතනවා ඔබේ හැකියාව ගැන නම් කිසිම විවාදයක් නැහැ ඉතින් ඔබට සුභපතන මගේ තරුණයා ආවින්ද ඔබ ඇත්තටම අති දක්ෂ ගායකයෙක් තමයි ඔබ මේ අද සිද්ධුණු යම් මේ දේවල් ටික ගැන සැලකිලිමත් වෙන නමුත් ඔබ ඉතාම දක්ෂ ගායුවෙක් ඔබට හොඳ අනාගතයක් තියෙනවා කියලා මට පේනවා ඔබේ හඬ අනාගතයේදී මේ රටේ බොහෝ දෙනෙකුට අහන්න ලැබේවා කියලාත් මම ප්‍රාර්ථනා කරනවා ඊතරම් විභවයක් සහිත හඬක් ඔබට දෙන සුභ වැතුම ඔබට අධික මහත්මයා ඔබ සතුව මනාපයක් තිබෙනවා මාලක මනාපයක් තිබෙනවා නමුත් ඒ මා තබා ගන්නට කල්පනා කරනවා හොඳයි කවින්ද අපි කියන විශ්වාසය කියලා විශ්වාසෙන් ගීතේ ගායනා කරන්න සමහරට මේ අදි විශ්වාසය කියලා කියන එකත් අපිට හරහට හිතන වෙලාවල් තියෙනවා මං හිතනවා කවින්ද ඕනවට වඩා තමන්ගේ ගායනය පිළිබඳව විශ්වාසයක් ලැබීම නිසා ආරම්භ කරපු ස්ථායි කොටස අදි ශ්‍රුතිවල ගායනා වුණේ ශ්‍රුතියට මදක් ඉහළින් හැබැයි පළවෙනි සංගීත ඛණ්ඩේ ගියාට පස්සේ පළවෙනි අන්තරා කොටසේ සිට ඔබ සෑහෙන දුරට ශ්‍රුතියට ඇවිල්ලා ගීතය ගායනා කළා විශේෂත්වය තමයි ඒ ගීතය ඇතුලේ ඔබ ගත්ත අලංකාර අසීරු අලංකාර කියන්නේ එකක් ගන්න තැනට දෙකක් ගන්නවා. ඒ වගේ ඔබගේ දක්ෂතාවය පෙන්වන තැන් බොහොමයක් ඔබේ ගායන ඇතුලේ තිබුණා. ඉතින් මේ සියල්ලත් එක්ක ඔබ දක්ෂයෙක් කියන එක නැවත වාරයක් පුතා ඔප්පු කරා. මම ජය ප්‍රාර්ථනා කරනවා පුතා. ප්‍රසාද මනාප නැහැ ඔබ සතුට. කවින්ද සමාවන්න. ගීතයේ මුල් කොටස ගත්තොත් සමාවන්න මුල් කොටස ගත්තොත් අස්ථාවරත්වයන් කීපයක් තිබ්බා යු ඕවර් පිච්ඩ් ඉට් ඇට් සම් පොයින්ට්ස් නමුත් අර අලංකාර කොටස ගත්තහම ඉතාමත්ම මටවත් හිතාගන්න බැරි අලංකාර කීපයක්ම ඔබ ගායනා කරා ඔබේ ඕවරෝල් පර්ෆෝමන්ස් එක ගත්තනම් මේකද වගේ හොඳම පර්ෆෝමන්ස් එක කියලා එතන මට ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා නමුත් ඔබේ දක්ෂතාවය පිළිබඳව කතා කරොත් ඔයාගේ වෝකල් ජිම්නාස්ටික්ස් ගැන කතා කරොත් ඔබ ඉදිරියෙන්ම සිටිය යුතු තරඟකරුවෙක් කියලා මම ඇත්තටම මගේ හදවතින්ම විශ්වාස කරනවා ඔබ සතුවත් ප්‍රසාද මනාප නැහැ එක ප්‍රසාද මනාපයයි ඒ නදීක මහත්මා සතුව පවතිනවා ඒ ඔහු රැකගන්නා බව කියා සිටිය අපි බලමු සාමාන්‍යයෙන් නදීක මහත්මයා ගීත මහත්මයා ජෝතිපාල මහත්මයාගේ ගීතයක් ගැයෙනවා කියන්නේම අපේ ආදරණීය ප්‍රේක්ෂකාගාරය ජංගම දුරකථනයේ අතට ගන්නවා කියන එකම තමයි හොඳ අපි බලමු මනාප සටහන අංජලි මෙන්න පෙරමුණේ මනාප 26,560ක් ලබාගෙන මලිත් ඉන්නවා දෙවන ස්ථානයේ මනාප 25,456ක් ලබාගෙන කවින්ද ඔබ ඉන්නවා පස්වන ස්ථානයේ මනාප 22,214ක් ලබාගෙන බොහොම ස්තුතියි ඔබට තරඟේ ඉතාමත් තියුණුයි මම විටින් විට අපේ ආදරණීය ප්‍රේක්ෂකාගාරයට මතක් කරන්නේ එයයි ඒ නිසා හැකි ඉක්මනින් ඔබ කැමැතිම තරුවට ඔබගේ මනාපය ලබා දෙන්න තරඟේ ඉදිරියට රැගෙන යන්න අපි සිටින්නේ අවසන් සුපිරි තරඟකරුවන් 20 දෙනාගේ වටේ මෙතරම් ඩ්‍රීම් ස්ටාර් දසවන්න ටෙලිවිෂන් යුග ප්‍රාප්තිය Derana Dream Star, Dasavana Television, Yuga Praptiya, SMS number 9.
දෙක ඇගෙන යනවා සියුමෙලි කැකුලන් මැලෙද්දී සියුමෙලි කැකුලන් මැලෙද්දී තරංගයේ ඇතුළත මාර කන්සිස්ටන්ට් කියලා කියන්නේ මාර කන්සිස්ටන් තරංගකරුවෙක් තමයි ඔයා. ඒ කියන්නේ හැම සැරේම මේ වේදිකාවට එනකොට ඒ කියන්නේ අපිට අර අප්සෙට් වෙන්න හේතුවක් නැහැ. ඔයාගේ පර්ෆෝම පොඩි පොඩි ප්‍රශ්න තිබ්බට අපරාධ මෙහෙම කරන් තිබ්බ කියන එක ආවට ලොකුවට එහෙම ප්‍රශ්නක් මගේ ඔළුවට නම් ඔයා ගැන ඇවිල්ලා නැහැ. හරිම රහයි. ඒ ගීතය ලස්සන්ට ඉදිරිපත් කරා මන් දන්නේ I absolutely love that performance. Thank you. ඇතුම්. ඉතාම අනර්ඝයි. එහි රස නොබිඳිමින් ගීතේ රස නොබිඳිමින් ගීතේ තනුව හරියට අවබෝධ කරගනිමින් එය වර නගමින් ඒ හඬ වර්ණය වෙනස් කරමින් ඒ සමහර පැදිවල ඔබ හඬේ තානය වෙනස් කරනවා. හඬ යම් ආකාරයක ක්‍රීඩා භාණ්ඩයක් වගේ ඔබ එය භාවිතා කරනවා. මා හිතනවා ඔබේ ගැයුම් හැකියාව අනර්ඝයි. ඔබට ශුභවාදනා දරනවා. ඔව් පැතුම්, ඉතාමත් දක්ෂ ගායනයක්. ඔබ දක්ෂයෙක් කියන එක පැහැදිලිවම මේ ගායනය තුළින් ඔබ පෙන්නුම් කළා. ඔබ අතින් එකතු කරපු ඒ අලංකාර ගීතයට හානියක් නොවී තිබුණා කියලා මම විශ්වාස කරනවා. ඒක මගේ පුද්ගලික මතයක්. මොකද මෙවැනි ගීතවලට යම් යම් දේවල් එකතු කිරීම
එක්තරා විදියක අපේ ශේෂ්ත්‍රයේ අය නිකන් හානියක් වෙනවාය කියලා හිතන වෙලාවල් තියෙනවා. නමුත් ඔබේ ගීතයට බාධාවක් නොවන ලෙස ඔබ යම් යම් දේවල් එකතු කරා. ඒ වගේම මිහිරි ලෙස ඔබ ගීතේ ගායනා කරා. රසවත් ගායනය. ජය ප්‍රාර්ථනා. විශ්ව මණ්ඩලයේ සතුව 10% මනාප අවසන්. හැබැයි බෝනස් මනාපය ඔවුන් සතුව තිබෙනවා. අවසන් තරඟකරුත් මේ වේදිකාවේ ගීත ගායනා කලයින් අනතුරුව අපි බලමු මේ දෙදෙනාගෙන් කාටද බෝනස් මනාපය ලබා දෙන්නේ කියලා. හොඳයි අපි බලමු ප්‍රේක්ෂක ඔබ ලබා දුන්නු මනාපයන් එක්ක මනාප සටහන කොහොමද නිර්මාණය වෙලා තිබෙන්නේ. අංජලි තවමත් පෙරමුණේ මනාප 37,333ක් ලබාගෙන මෙන්න කාවින්ද ඉන්නවා දෙවන ස්ථානයේ මනාප 35,173ක් ලබාගෙන සුශාන් ඔබ තුන්වන ස්ථානයේ මනාප 33,985ක් ලබාගෙන පැතුම් ඔබ ඉන්නවා හත්වන ස්ථානයේ මනාප 27,745ක් ලබාගෙන ඔබ ස්තුතියි ඔබට අද දවසේ අවසන් තරඟකරු බලාපොරොත්තුෙන් සිටිනවා මේ වේදිකාවේ ගීත ගායනා කරන්න තරඟකරුවන් 9 දෙනෙක් මේ වන විට සජීව ලෙස ගීත ගායනා කර අවසන් තරඟය අවසන් වෙනවා කියන්නේ ඔබට SMS කරන්න ඔබට මනාප ලබා දෙන්න තිබෙන කාල සීමාවත් ටික 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 අවසාන වේගෙන යනවා ඒ නිසා හැකි ඉක්මනින් ඔබ ප්‍රිය කරන තරුවට ඔබගේ මනාපය ලබා දෙන මේ අද දවසේ අවසන් තරඟකරු SMS number 10 සන්තර පිසෝනු බව දන්තෙන්ට බෑනාටකේ රූසෝබා අලංකාරි උන්මාද වේමීවිතේ රද පොන්සරල් වැදි පිසුවුන් රූසිරි නැතිදා පලක් මේද සිංහාසනි වෙසන්තර පිසෝනු බව දන්තෙන්ට බෑනාටකේ සම්පත් හැරා මහා කිල් සේම දුරුමාවති
වෙන්න බෑ නාටකේ රූසෝබා අලංකාරේ උන් මාද වේමි විතේ රණ පොත් සර වෙදි විසුමුන් රූසිරි නැතිදා පලක් නේද සිංහාසනේ වෙසන්තර විසෝනුබව දන් දෙන්න බෑ නාටකේ රූසෝබා රජිත මා ඇත්තටම මා නොහිතුව වර්ගයේ ගායනයක් වාද කළේ මෙච්චර කල් ඔබ ගායනා කළේ යම් ආකාරයක බටහිර ආරයට නිර්මාණය කරන ලද ගීතයි. මේ සමහර මේ ගීතයට ඔබ මේ ගීතයේ තිබෙන අර පෙරදිග ශෛලිය අලංකාර ආදියත් ඉතාම යහමින් ඔබ ගායනා කළා. ඉතින් මා හිතනවා ඔබ අද මේ පෙන්වුවේ ඔබේ හැකියාව අර ජනප්‍රිය බටහිර පන්නේ ගායනාවලට පමණක් නොවේ ඒ හැකියාව අනිත් පැත්තටත් තියෙනවා. මේ යමකාරයකට මේ අර්ධ ශාස්ත්‍රීය ගීත පැත්තට පවා ඉතින් මා හිතනවා ඔබ හොඳ තරඟකාරී ගැයීමකුත් කළා ගීතයත් ඇත්තනවා ඉතාම හොඳින් ගායනා කළා. අපිට ශුභ පතනවා රජිත යහපතක්ම වේවා ඔබේ ප්‍රේක්ෂකාරය සමගින්. ඔව් රජිත මම කැමති රජිතගේ විශ්වාසය සහ ඔබගේ ප්‍රබල කටහඬ විශ්වාසයෙන් ප්‍රබල කටහඬක ඔබ ගීත ගායනා කරා. මේක තමයි වේදිකාවක තියෙන්නට ඕනේ දේ. ප්‍රේක්ෂකයන් කැමති ඒකට. ප්‍රේක්ෂකයන් බලාගෙන ඉන්න ඔබ දිහා ඔබ නිකන් බයෙන් බයෙන් සබකෝලෙන්ද මේ ගීතය ගායනා කරන්නේ නැත්නම් විශ්වාසයෙන්ද? ඔබ මේ විශ්වාසය පැහැදිලිව ඔප්පු කරා මම ජය ප්‍රාර්ථනා කරනවා රජිත. රජිත වෙනම පැත්තක් අද වේදිකාවට ගෙනාවා. අද දවසේ අපේ තරඟකරුවන් ගැන විශේෂයෙන් කතා කරන්න ඕනේ අපිව පුදුමයට පත් කරපු දවසක් කියලා කියන්න පුළුවන්. මොකද හිතන්න බැරි වෙනම දෙයක් ෆ්ලේවර් එකක් අද වේදිකාවට ගෙනාව ගොඩක් කට්ටිය. ඒ වගේම රජිත you did so as well. ඉතාමත්ම හොඳට ගීත ගායනා කරා. ඔයාගේ පර්ෆෝමන්ස් එකේ මම දැක්ක දේ තමයි your stage confidence. You look like a very experienced performer. මට ඉතින් එහාට වට නෙගටිව් මොකක්වත් කියන්න දෙයක් නැහැ. ඉට් වස් අ ගුඩ් ජොබ්. හොඳට ගීතය අනිවාර්යෙන් ඉදිරිපත් කරා. අනිවාර්යෙන් මේ තව දෙයක් විශේෂ මතක් කරන්න ඕනේ. මේ අපේ මේ රජිත පර්ෆෝම් කරනකොට අතන වෙනම පැතුම් බ්‍රේක් ඩාන්ස් එකක් දැම්ම. මං හිතුවා තව ටිකෙන් ජැකට් එක ගලවලා මොකක් හරි කරයි කියලා. පැතුම් බ්‍රේක් ඩාන්ස් දැම්මද? මං දන්නේ වෙනම එකක් ගියේ ඉතර මේ නදීකයි මමත් කතා කරේ ඒක තමයි. නොදකපු පැත්තක් අදේලා මම අතන පැතුම්ගේ දැක්කා. Anyway overall job well done. අර පැතුම්වත් එන්ඩ් ගේම් වේදිකාවට පැතුම් මෙන්නකො. දැන් නටන්නනේ බය වෙන්න එපා. අම්මෝ මට බෑ කිව්වා. අතරම මේ අපේ ගෞරවනීය විනිසුරු මඩුල්ල අපිට ප්‍රසාද මනාපය මේ දෙදෙනාගෙන් කෙනෙකුට පමණයි ලබා දෙන්න පුළුවන්. මම කැමති මිනිස් මණ්ඩලයේ පිළිබඳව සාකච්ඡාවක් කරලා හැකි ඉක්මනින් අපිට ප්‍රසාද මනාපය මේ දෙදෙනාගෙන් කාටද ලබා දෙන්නේ? හා අයියා කිය. මම කැමති රජිතගේ ගායනයට. මිනිස් මණ්ඩලයේ තීරණේ ප්‍රසාද මනාපය. ඒ කීර්ති මහත්මයාගේ මනාපය රජිත වෙනුවෙන් මගේ මනාපය ඇත්තටම පැතුම්. පැතුම් වෙනුවෙන් තීරණාත්මක මනාපය ඔබේ මනාපය. මම දෙපැත්තටම වෝට් කරන්න කැමති. නමුත් පර්ෆෝමන්ස් සහ කටහඬ පැත්තෙන් මේක තරඟයක්. තියුණු තරඟයක් තියෙන හින්දා කටහඬෙන් උපරිමත්වයේ පෙන්නපු කටහඬ ගැන කතා කරොත් පැතුම්. පැතුම්. ඒ අනුව විනිශ්චය මණ්ඩලයේ බෝනස් මනාපය 120ක බෝනස් මනාපය පැතුම් හිමි කර ගන්නවා. කෙසේ නමුත් ආදරණීය ප්‍රේක්ෂක ඔබ ලබා දුන්නු මනාපයන් එක අපි බලමු. මනාප සටහන කොහොමද මේ වන විට නිර්මාණය වෙලා තිබෙන්නේ කියලා. මෙන්න කාවින්ද පෙරමුණේ මනාප 40,934ක් ලබාගෙන අංජලි දෙවන ස්ථානයේ මනාප 39,757ක් ලබාගෙන රජිත ඔබ ඉන්නවා අටවන ස්ථානයේ මනාප 30,254ක් ලබාගෙන. සුපුන් ඔබද වේදිකාවේ ගීත ගායනා කළේ නැහැ. නමුත් ඔබ ඉන්නේ අවසාන ස්ථානයේ. අපි බලමු ප්‍රේක්ෂකාගාරය ඔබට මොන වගේ සාධාරණයක් කරලා තිබෙනවද කියලා. කෙසේ නමුත් බොහොම ස්තුතියි. එදිනටම ගොඩක් ස්තුතියි. තරංකරුවන් දස දෙනාම වේදිකාවේ ගීත ගායනා කර අවසන්. අපිට බලන්න තියෙන්නේ අද දවසේ ජය පරාජය. කවුද වාසනාවන්ත වෙන්නේ ඊළඟ වටේට යන්න? අවම මනාපයන් ලබාගෙන අද දවසේ තරඟයෙන් ඉවත්ව යන්නේ කවුද? ඒ සියල්ලට ප්‍රථමයෙන්
හරි අපූරු ප්‍රාසංගික අත්දැකීමක් අපි ඔබ වෙතට ගෙනෙන්න සූදානම් ප්‍රේක්ෂක ඔබට අවකාශය තිබෙන ඔබගේ මනාපයන් තවමත් මේ තාරුණ්‍ය වෙනුවෙන් ලබා දෙන්න මෙතන ඩ්‍රීම් ස්ටාර් දසවන්න ටෙලිවිෂන් උග ප්‍රාප්තිය ප්‍රීමා කොතුමි stay safe eat hot ඔබේ රිදම් එක රියල්ම විදිහට අප් කරගන්න QR code එක ස්කෑන් කරන්න Derana Dream Star YouTube page එකට සෙට් වෙන්න Derana Dream Star बस हिंदा है माहा है बिंदी किया वागे माँ सोया ए दो वे बेल सिडिया से रजनत नतियो रज कुमार कुमालो के रजनत नतिवो रज कुमार कुमालो के फिर दाउदे माँ असलम वुए වෙන දෑතක පැටලී උන්නේ ලැබී තව කෙනෙකුන් හා පියවර මැන්නේ හිතරේ කොහේ නමතී දැයි නැහැ දන්නේ මම් වාගේ ළඟින්නුන් මම් වාගේ සිහි වේදු කෙනෙකුන් මම් වාගේ ආදරේ බඳුනේ Kalu man se rendune Kaate ho musa bas hinda hai Maha hai bindi giya waate Maa soya ei do ae per sitiya se रजनक नति वो रज कुमार की मालोके रजनक नति वो रज कुमार की मालोके අවසන් සුපිරි තරඟකරුවන් විසදනාගේ වටේ අවසන් තරඟකරුවන් විසදනාගේ වටේ සිටි පළමු කණ්ඩායම තමයි අද මේ වේදිකාවේ සජීව ලෙස ගීත ගායනා කළේ පොත් ටික මතකතුව එකතු කරලා තියලා නදීක මාතෙමයි පුස්තකාලයෙන් අරගෙන ආවේ මේ දවස්වල කියවන පොත් මේ මතකතුව එකතු කරලා තියන්න ඒ ටික හොඳයි ප්‍රේක්ෂක ඔබ මේ ආදරණීය තාරුණ්‍ය වෙනුවෙන් මනාපයන් ලබා දුන්නා අපි ආදරණීය ගෞරවනීය ස්තුතියක් මේ මොහොතේ අපේ ආදරණීය ප්‍රේක්ෂකාගාරයට එකතු කරන ඔබ මේ තාරුණ්‍ය වෙනුවෙන් ලබා දෙන මනාප වෙනුවෙන් එසේනම් අපි මෙතනින් අවසන් කරනවා මනාප ක්‍රියාන්විතය හරියටම වෙලාව 9:26යි
මෙතැන් සිට ඔබ මනාපයක් ලබා දුන්නොත් ඒ මනාප වළංගු නොවන බව මතක තබා ගන්න. එසේනම් අද දවසේ තීරණය. මේ තරඟකරුවන් අතරින් ඊළඟ වටයට සුදුසුකම් ලබන්නේ කවුද? අද දවසේ තරඟයෙන් ඉවත් වෙන්නේ කවුද? ඒ තීරණාත්මක තීරණයේ සමගින් හමු වෙමු මේ විරාමයෙන් අනතුරුව මේ දෙන ඩ්‍රීම් ස්ටාර් දසවන ටෙලිවිෂන් උග ප්‍රාප්තිය. Derana Dream Star. Derana Dream Star Dasavanna Television Yuga Praptiya Adame Vedikave Sajeeva Lesa Geetha Gayana Karapu Tarangakaruwan Me Mohothe Vedikave Rendi Sitinawa Api Sudanam Wenne Ounge Thirana Laba Denna Me Tarangakaruwan Atharin Kenek Avama Manapa Laba Gena Ada Dawase Tarangen Iwath Weyawe Emana Me Thama Ada Dawase Palamu Thiranaya කාවින්ද මෙන්න මනාප වැඩි පුර ලබාගත් තරඟකරුවා මනාප 50,435ක් ලබාගෙන වාසනාවන්ත වෙනවා. අංජලි මෙසර මනාප 48,145යි. එයත් වාසනාවන්තයි ඊළඟ වටේට. තුෂාන් කාවින්ද මෙන්න මනාප 43,345යි. ඔහුත් වාසනාවන්ත වෙනවා ඊළඟ වටේට සුදුසුකම් ලබන්න. මලිත් හංසක මනාප 42,254ක් ලබාගෙන වාසනාවන්ත වෙනවා ඊළඟ වටේට සුදුසුකම් ලබන්න. තරඟකරුවන් 4 දෙනෙක් වාසනාවන්ත වෙනවා වැඩිම මනාප ලබාගෙන ඊළඟ වටේට සුදුසුකම් ලබන්න. තවත් තරඟකරුවන් කිහිප දෙනෙක් ඔවුන්ගේ ප්‍රතිඵලය ලැබෙන තුරු වේදිකාවේ සිටිනවා. අපි බලමු ඊළඟ තීරණය. ඉසිඳි අමරසිංහ මනාප 41,645යි. ඇය වාසනාවන්තයි ඊළඟ වටේට සුදුසුකම් ලබන්න. රජිත බානුක මනාප 40,132ක් ලබාගෙන තිබෙනවා. වෙනුසර වින්දන මනාප 39,945ක් ලබාගෙන වාසනාවන්ත වෙනවා ඊළඟ වටේට සුදුසුකම් ලබන්න. වේදිකාවේ දෙදෙනෙක් සිටිනවා. තවත් තරඟකරුවෙක් නිවසේ සිට බලාගෙන ඉන්නවා. සුපුන්, මම දන්නවා ඔබත් ඔබේ තීරණය ලැබෙන තුරු නිවසේ සිට බලාගෙන ඉන්නවා. ඔබ තිදෙනාගේ තීරණය, ආදරණීය ප්‍රේක්ෂකාගාරය අද දවසේ ලබා දුන්නු තීරණය මොන වගේ තීරණයක්ද? මේ තිදෙනා අතරින් කෙනෙක් අද දවසේ තරඟයෙන් ඉවත් වෙනවා. මේ තමයි අද දවසේ අවසන් තීරණය. පැතුම් විමලවීර මනාප 39,542ක් ලබාගෙන වාසනාවන්ත වෙනවා ඊළඟ වටේට සුදුසුකම් ලබන්න. මීළඟ තීරණය තිබෙන්නේ වේදිකාවේ සිටින නිර්මාණි සහ නිවසේ සිටින චූටි සර් අතර. සුපුන් මාධව අතර හරි අමුතු අත්දැකීමක් නදීක මහත්මය කීර්ති මහත්මය මට නම් මේක. අපේ ප්‍රේක්ෂකාගාරයේ මොන වගේ තීරණයක් මේ දෙදෙනාට ලබා දීලා තිබෙනවාද? සුපුන් මාධවද එම නැත්නම් නැද අද දවසේ තරඟේ ඉවත් වෙන අපි බලමු තීරණය. සුපුන් මාධව මනාප 35,893ක් ලබාගෙන සුපුන් ඔබ වාසනාවන්තයි ඊළඟ වටේට සුසුකම් ලබන්න. නිර්මාණි ඔබ මනාප 31,248ක් ලබාගෙන අද දවසේ තරඟේ ඉවත් වෙන්න ඔබට සිද්ධ වෙනවා. මම හැමදාමත් කියනා වගේ මේ ඉවත් වෑම ඔබේ සංගීත ජීවිතයේ ආරම්භයක් කරගන්න සහ මතක තබා ගන්න දෙරණ හැමදාමත් ඔබ සමග ඉන්නවා. එසේනම් හෙට දවසෙත් අපි ඔබව හමුවන්නේ අවසන් තරඟකරුවන් 20 දෙනාගේ වටේ සිටින අවසන් කණ්ඩායම සමගින්. මේ යෞවනයේ සිහින සබෑ කරන තාරකා පෙළහර දෙරණ ඩ්‍රීම් ස්ටාර් දසව
Dreams Talk.